සුබමදනක් ස්වාධින රූවාහිනේ මධ්‍යාන පෘතිවිකාශය සමගිෙන යොබ. මුනින්ම බලමෝ ප්‍රටය සිරස්තර අපේක්ෂා රෝහලේ දරුවන්ගේ අපේක්ෂා නන්වමින් පොරෝණාවට එරෙහි එන්නක් විදීම ඇරමේ. අපේක්ෂා රෝහලේ දරුවන්ට එන්නක් කිරීම විශේෂක්ය වෛද්‍ය අනුමැතියෙන්ම පමණයි. සංචරණ සීමා ඉවත් කරනවාද නැද්ද. තීරණය ඉදිරි සතිකහිපේ හැසිරීම මතයි. යාපනේට කිය ඉන්දිය විදේශලයකම් පොළඹ ඇවිත් අගමැති හමුවයි. අයවයින් අධ්‍යාපනයට වැඩි මුොදලක් ගුරු වැටු විෂමතාවට බිසඳුමක් ඇමති සුසිල් හෙළිකරයි. ලෝකේ රාජ්්‍ය නායකන්. ගැනාවකගේව වත්කම් ගැන ප්‍රහස්්‍යය වූල් යෙතුරතුරු පැන්්ඩෝරා හෙළිකරයි ලබන දොළොස් වනදා ඉදිරිපත් කරන අයයින් අධ්‍යාපන ශේස්ත්‍රයට වැඩිපුර මුදලක් මෙම ගුරු වැටුක්පිෂමතාවටද විසඳුමක් ලබාදීමට මුදල් අමාත්‍යවරයා සූදානමින් සිටින බව රාජමාත්‍ය සුසිල් ප්‍රේමච ඇතමතා අද පාර්ලිමේන්තුවයේදී ප්‍රකාශ කලා. සංගීතෙන්, ශ්‍රී ලංකානාමය ්‍රාක්්‍යයන්තරයට ගෙනගිය යවුන් ගයින ශිල්පිණි යොහනිදසිල්වාට, රාජ්‍ය සම්මානක ලබාදමින් උපහාර පිරිනමීමට රජ්‍යයතීරණයක ඇති බව, රාජ්‍රමාතය විදුර වික්‍රමණයකම හතා පවසනවා. චත් බදී න්තතුමා දැන් මේ රඳවා ගැනීම නියෝගැත්යෙන මන්ත්‍රවරය දැන්තියාගෙන ඉන්නම නඩුවකට සම්බන්ධයලා පීක්ෂෙන්ට ඇගිලිකයක එඒම සාක්ක්‍ය තියෙනවා නම් ඒ සාක්කිත් ඉදිරිපත් කරන්න එහෙනම් වර ප්‍රසාදධ කොමිස දන්න පුළුව මං කියයා ඒ වගේම දැන් අර කොමිස මේ වාර්තාවත් පාලිමේන්තුවට සම්පූර්ණ වාර්තාාව දෙන්නොත් මේ පොලිසිය නිියෝජජ පොිස්පතිවරු පොලි සධිකාදිවරුට විරුද්ධවත් නඩුදාලා තියෙනවා ම එකක් කියනු. එදා මයි භාරාව හිට මේ නිියෝජ පොලිස්පතිවරු අධිකාරුවය කරන්න තියෙන සියලු දේමොන්දටක. මටන කියන්න බෑකොල නකරල්වා කියලා. රෘපියල් පන්දහක් දෙනවයි කිය ඔන්ල්යින් අධ්‍යාපනය කරනවවා. නමුත් මේ අයි ඉල්ලන්න මේ අයට හිමි වැටුප. මේ ප්‍රශයයේ දිගටම ඇදගෙනෑම තුල. ගරු ඇමෙත් තුමා ඇත්තටම මේරටය දරුවන්ගේ තමයි අනාගතය විනාස්වන්නේ. මේ ඔන්ලයින් සඳහ රුපල් පන්දහක් දීමට වඩා දලුස්ේද ප්‍රකාශයට පත්කොරලබන අයෑය යෝජන ලබන අදන තෙක් ගුරුවරුන්ව දිරිගෙන්වීම සඳහතමයි. ඒල් පදහක දීමනවා අතුරු වැඩ පිල්ලක් හැටියට යෝජනා කල තිබේ. අප ඉදිරිකාන තිැබනම අපි ධනාත්මකව කල්පන න්නවා ර දල් මත්තුම දොලෂ දිරිපත් නෑයයි අද මාධ්‍යමගේ වාර්තා කල්ල අධ්‍යාපන ේත්‍රයට මුදල් වැඩිර ලබාදන්න සූදානමක් බිනවා කියන. පැහැදිිව කියන්න මේ චක්‍රලයකයක් මගින් හෝ වැටු පිෂමතාවේ ඉවත් කරනවා හෙමනත් සංගෘත සේවාක් කරනවා කිය තහවරුව දෙන්න ගුරුවරුන්ද.ය සගෘත සේවාක් කිරීම සම්බන්ධින් අධ්‍යාපන ශේත්‍රය න සේවාන් අතර. බොදු එකඟතාවයක් නෑ සඒක සාකච්ඡාමට්ම පවතිනවා සිරු දෙනා එකඟනං කැබිනිට පත්චකාවක් දිරිපත් කල්ල සංුදු සේවාක් කරන්න පුළුවන් ගරු සහ විදවල්පති සේවා. එමතුම එ පිඳ පියවරක් ගනීවිී දෙවැනි ලේක්න නිකුත් කල යුත්තේ ය ක්න යෝජන විදිිපත් න පස්ස ඒ කිීමට තිබෙන. ගරුවරුන්ගේ ප්‍රශ්න විස්්දීම සඳහා නාත්මක න්ඩුව කටයුතු කරගෙන යනවා යහනි සිල්වා ඒ අරුණ ගයිකා වෙනුවෙන් අපි රජයක් විදියට මං දාන කිසිම දයක් කල නෑ මේකට දැන දෙයක්. අනිවාර්ම මේ වන පටත්ේ කටයෝතු කර ග්‍රම තුම ආරම්භ කල තියෙනවා. රාජ්‍ය සම්මානකන් මේ කලාකාරිනිය උගෞරව උපහර පුදරන්නට සම. ද විශේෂයෙන් ඒ කෘතින් සංරක්ෂණය කිරීම හෝ ඒ අයටගේ අයිතිය තවුරු කිරීම වැඩපිරිියලක් නෑ. අන්න වැඩපිරිියලට දැන් අපි ආරභ කල තියෙන විදේශරටක නිෂ්පාධිත ගිනියාවක් සමඟ සැකරුවන් හතර දෙනකු රක්වාන ප්‍රදේශයේදී අත්තරංගොට ගෙනති වෙනවා. රූතරයකින් ගිනිියාවයක් ප්‍රවාහනි කරන බවට රක්වාන පොලිසිට ලැබුණ ොත්තුකට අනුව, ෂනික මාර්ග බහද කියයොදා වැලි මක්ස දු කරුණ. එහිද කල් පරික්ෂාවේදී විදශ රට නිෂ්පාතිත, ස්වන් ක්‍රිය රි ෝල්වරයක් සහ පතුරම් තුනක් සොයා ගැුණ. සකරව හතර දෙනකද අත්තරංගොඩ ගෙනති වෙනවා. සැකරන්ගෙන් කල ප්‍රශ්ණ කිින්ලේ ඔවන් ප්‍රකාශකර ඇතේ එය මුදලට ලබාගත් බයි. ගිනිියාව්‍ය විකුණු සැකරුද පොලිසි අතර ගොඩගත්තා. ආත්‍රී දක කළ ශේෂ මිහවමකදී කදාාන ප්‍රදේශයේ කේරල ගංචාතයක් සමග සකරවන් දෙතිෙකු අතරගුඩ ගෙනෙ වෙනවා. පොලිස් විශෂකාර බලකා ගනහෙන කදඳුරේ නිලදානට ලැබුණ තොතුරක්ව ඒයේ රාත්‍රී කධාන පොලිසමේ මෙහෙමක් සිදු කරු ලැබවා. මෙහෙුම්මගින් කෙල්ලග්ඡා කිලෝගෑම් පහළවයි ග්‍රෑම් තුන්සි හතරක් සමග රාගම සහ කඳාන ප්‍රදේශවල පදිංචි වයිසෞරදු විසහයයේ සහ විසනමහි පසුවන සැකරවන් දෙදෙනෙක අතනංගොට ගැනීමට කටුතු කරති වෙනවා මෙම සැකරන් බාරයේ තිබ මද්‍රව ජවාරමින් උපයාගත් මුදල් රපල් ටලක්ෂ විදාක් මෙම ජවාර්ම සඳහා උපෝගි කරගත් ජංගම දුරකතන තුනක් සහ බරමැනිම උපරණයක්ද අතන ගු ලැබවා වැඩදුර විමාශන කටියු සඳහා මෙම සැකරුවන් සහ මද්‍රව පොලි දව කාරංශවිත අදදින බාරදීමට කටයතු

සුවද විලඋන් සහ औෂධ නිපදවීම සඳහා විදේශ රටවලට යැවීම පිණස මහ පරිමාණෙන්සිදු කළ සුදුහඳදුන් සහ වල්ලපට ජවානමා කෙලිකර ගැනීමට. විශේෂකාර බලකායේ දක්ුණු පලාත විශේෂ මෙහෙුම් මේකේට හැෙවනා මේ අුව හක්මන කෙරින්ත පහුල් වැල ප්‍රදශයේදී. සුදුහදුන් කැබැලි පොතු සහ කොඩ කිලෝග්‍රම්තුන්සයක් වල්න්න පට කැබලි පොතු සහ කොඩු කිලෝගම් තුන් සේ හතලිස එකක් වල්ල පට තෙල් මිලීර් එකේ හැත්ත පහක් සහ ඒ සඳහා යොදාකන්න අලද උපකරන කෙපයක් අතර කු ගෙනැතිේ වෙනවා ඒ සැකරවෙක. යි මේ සඳහා සිංහරජ රක්ෂිතයෙන් වල්ලපට සහ සඳංශාක ලබාකිනැතිවූ බවයි හැළීතිෙන්නේ. විවාහ මංගල උත්සව නීසි සෞඛ්‍ය උපදේසනුව පවත්වන බවත් ඊට පටහැනිව ක්‍රියා කරන්නට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙ ඉල්ලා සිටින වත් සමස්ත ලංකා විවාහ මංගල සැපයම්රුවන්ගේ සංගමය පවසනවා. මේ පාර අපි මේ සෞඛ්‍යපදේ හරියටම පිළිබඳ නෝ හැම සේෂ්‍රකම වගේම අපේ ශේෂ්‍රයත් තින්නවා මේ කිසිම දෙයක් ගානකට ගන ගන්න නැද කොටසක් මේ සුළුතරය කරන වැරදිහින්ද. මේ සමස් ශේෂ්‍රයඉන්න මේ ලක්ස ගානකක රැකියාව එක පාර නවත්තන්න එපා වැරදි කරන්න කට්ටියට දැඩි නීති ක්‍රියාත්ම කරන්න දැඩි දනුවන් දෙන්න අපි මේ සංගම් මැටිියට ඒකට අප උපරිම සහයග දෙන තිියලුම දෙනාට එක වර ගල උක්ත්ව පවත් කන්න තහනම් කිවෝ හරියට සෞඛ්‍ය මාර්ගකප දේශ ක්‍රියත්ම කරන තර කළ විසාාල අසාධාරණයක්. ිගුණවාලේ තෙල්ටැන්කිී ඉන්දාවට විකිනීමේ සූදානමක් ඇති බව පවසමින් සමගේ ජනවලවේගේ මන්ත්‍රීවරුන් පිරිසක් අද උද්ගෝෂණයක නිරතවනාා. දෙමටකුට පිහිටි කනිජතල් නීතිකත සංස්ථා ප්‍රධනකාරයයාලය ඉදිරිපිට මෙ උදගෘෂණය පවැත්වනාා තෙල්ටැන්කි විකිනීමේ සැසුමාක්ක රජ ක්‍රියාත්ම කරන බවටයි ඕුංචූදනා කළේ. කිෙේ වෙතත් තෙල්ටැන්කි සම්පන්ඳීන් කිසිදු අවසන්තීරණයකට එළඹ නැති බව රජය අවදහරණය කරනවා. කුනාමලියය ෙල් ැකිකේම රජ සම්පත් විකිනිීම සම්පන්ධයෙන් පක්ෂමෙන්න්ම විපක්ෂ මහජන නියචිතයන් දැක්කු අහස් කකිහිපයක් දැන්. අපි කියන්න මෙට සංගතන කරන්න ක ලබයි සංවධන කරන්න රට විකුණා නැතුව සංගතන කරට කියලෙ ප ෙල්ි තයි ේතය විේ. මම කැමතිඒ කතාගන්න කෙනකුට විශේ ාර අමාත්‍යවරයා හැටියට කරුණනා කල් එන්න ම ලෑස්සේ උත්තර දෙන්න. වරායි හතරමයිම දන්නතුව. වරයයි උත්තුර දන්නෙන නගිර දන්නන්න බටහිර දන්නන්න ජතිියිකුන්ල ම පෙන්නන්න ගන්න මේ කියන බටහිර ජැටියත් තිීෙනවාද කියලා. කරුණු දන්නතුව මේ විදියට මේවා කඩාප්පල් කන්න ව්‍යාපාය. මේ ආන්ඩුව ලටාවේ ජාතික ආර්ථිකයක් හදනවා ජාතික සම්පත් ආරක්ෂා කරනවා කිසිම සම්පතක් විදේශය සමාගම්වලට විුණන්නේ නැහැයි කියලා ජනාධිපතිතුමාගේ සවභාගේ දැක්මේ සඳහන් කල තිබෙනවා. අයෝජකයෙක් එන්නකොට ආයෝජනයක් පෙනුවෙන් කිසිම් සම්පතක් ඒ භූමිය තුළින් බෞතිකව අනිවරෙන්ම කැපගකිරි මක් කරන්න නහම ැත්තත් ලෝක යෝජන කළ ජාතිකන්නේ අයෝජනයක් සිද්ධ වෙන ආකාරය පිළි බඳව එක මූලික තත්වයවත් යම්මටටමකින් තේරුම් ගත්තනම් අහිතන්න මේ දේශපාල අරුල නිර්මාණ ඒගොල්න්ගේ මැතිියමතුරු කියන්නේ මේවා ආයෝජන කියලා. ඒවා ආයෝජ නෙවෙයි අපේ ජාතික සම්පත් ඒවා පිට දැටියන්ට දෙනක කියන්න අයෝජනයක් නෙවෙයි ඒ විකුණවා අනෙමයිනි වැරදි මතයක් ගිනෙන් දෙපාක් මේ ආයතන එකත් විකුුණන්න මේ ආයතන ගොඩනගන්න අපේ ආර්ථික ශක්තිවත් මදහින්ද. අපි ජාතියන්තර සමාකම් සමග ඒ බද්දෙෙනවා. අOC මේ පෙටල් සෙත්් සියක් සඳදා ලබාදී ලතිනෙන ගියවසුම දෙදා සි අතරි අවසංගෙනවා ඒක දික්කරන්නත් මේ තෙල්ටන් ඉටික ඉන්දියාවට විකුණන්නත් මේ සූදාළංගුවෙන්. අපේ හුඟ දෙනෙක්ට ආයෝජනයකසා විකිනීමක වෙන තේරුම් ගන්න බැරිවුලතිනො. විකිනීමක් කියන්නේ අපි හදලා නිමකරපු යම් කිසි දෙයක් විදේශයකට මුදලකට දෙනවන එක විකිනීමක් වෙන. අපි දැක්ක හම්බන්ධට වරය හදල ඔක්කම ඉවර කරහම ඒ එක විකුණුව අයෝජනයක් කියන්නේ යම් කිසි දෙයක් ලබා දෙනවා ඒක දියුණු කරලා වැඩි දියුණු කරලා හදලා අලුද්ධයක් කරන්න මේ දෙකේ වෙනස හුඟ දෙනෙක් වටහගන්නේ නෑ එක ඉතා අවාසනාවන්ත තත්ත්වයක් මේ අපේ කලාපිටවල් දියුණුවෙල තියන්නේෙ විදේශ. මහරගම අපේක්ෂාරෝහලේ නේවාසිික ප්‍රතිකාර ලබන දරුවන් සඳහා කොරෝනා මර්දන එන්නත් ලබාදීම අද ආරම්භ කෙරුුණා. දෙවනාධීරයේදී ප්‍රෝහලේ සායනවන ලියාපදිංචිබූ දරුවන් සඳහා එන්නත් ලබාදීමට නියමිතයි. වයිසවුරුදු පහලවත් දහව නව්‍යත් අතර දරුවන් සඳහා එන්නත් කරණය මේ සතිය ආරම්භ කිරීම සඳ, ජනාධදීපත්තුමා උපදෙස්දින ඇති බවිට යුද හමුදාපති ජෙෙන්රල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන වාා. හරකම අපේක්ෂා ෝහලේ ප්‍රිකාර ලබන දරුවන් සඳහා COොVID-19 ප්‍රතිශක්ති කරන වැඩසටානයටතේ එන්නත් ලබාදීම අද ආරම්භ කරනාා. එම එන්න කරන වැඩසටහන හර විශෂක්ඥ වෛ්‍ය සමන්මලි ගුණස්සේ කරමත්මිය අවධාරණය කළේ විශෂක්ඥය ෛද්‍ය අනුමතියෙන් පමණක් එම එන්නත ලබා දෙන බැවින් මෙසම්හෙන් දෙමාපියන් කිසිදුපයක් ඇතිකර ගතයුතු නැති බවයි. අදදවසේ අපේක්ෂාරෝහලේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ෆස එන්නත ලබා දෙෙන පොජෙක් එක කොටසක් විදිට අප පිලිකා රෝගී දරුවන් තද පයිස එන්නට ලබා දෙනවා අපේක්ෂා රෝහලය. එතකොට අපි හැමතිස්සෙම මේ එන්නට ලබා දෙන්නේ. පිළිකා රෝගී තත්ත්වයට පත්වෙලා කීම තෙරිිය එෙම නැතම් පිළිකා නාශක වස්සද හරි එම නැත රේඩියෝතෙරපි විකරන ප්‍රතිකාර හරි ගන්න දරුවන්ට සහ ප්‍රතිකාර අවසාන වෙලා අවුරුදු පහක් යනකං දරුවන්ටත් අපි එන්නට ලබා දෙනවා. හැබ හැමතිස්සම අප එන්නට ලබා දෙන්නේ ඒ පිලිකාරෝග සඳහා ප්‍රතිකාර කරන විශේෂඥමෛද්‍යවරුන්ගේ සහ. අපේ ළමාරෝග විශේෂඥමෛද්‍ය කරයාගේ අනුමැතිය ඇතුව විතරයි. මෙ අතර එන්නත් කරන වැඩසටහන රටපුා සාර්ථකව සිදුවනතර. ඊ දිනේදී එන්නත් මාත්‍ර තුන්දහස් හරසීතිස් එකක් ලබාදී තිබෙනවා. ෆයිස එන්නත් මාත්‍රා තවත් තුන්ලක්ෂ හාරදහස්සක ොයක් අද අලියුම මෙමට රැගෙන ලබවා. රජේවිසින් අනුම් කරති වූ ෆයිස එන්නත් මාත්‍රා ලක්ෂහතලියින් කොටක්ලසයි මෙම තුගේ රැගෙන. කිසියම් හෝ එන්නතක එක් මත්‍රාව කෝ මෙවන් විට ලබාගෙනැති සංඛ්‍යාව, එක් කෝටි හතලස් පලක්ෂ හැත්තෑ දහ එකසි හතලිස එකක්. මත්‍රා දෙකම ලබාගෙනැති සං්‍යාව, එක් කෝටි දහ අටලක්ෂ පනස්තුන් හස් අටසිය විසිපහක් බවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. මේ අතර ට විවෘධතකිරීමෙන් පසු ගතවන සතිකිහි පේ සලකා බැලීමෙන් පසු. සංචරණ සීම සම්හන්ය ඉදිරිතීරණ ගන්න බව විශෂක්ය වෛද්‍ය හමන්ත හේරත්මතා පවසනවා මේ සංචරනසීම ඉවත් කිරීම හරහා නැවත වැඩිබීමක් දක්නට ලැබනොත් ඒක අපිට දරාගැනීමට අපහසුවෙනවා. රෝගයින්ගේ වැඩවීමක් මියමහොතේ දක්නට නැති වනාට සංචරන සීම. ආරම්භ කරලා සති දෙකක් විතර ගත වෙනහට පසේ තමා මේ පිළිබඳව සැබෑතත්වය අපට දැනගන්න පුළුවන් වෙන්නේ සති දෙක අවසානයේ දී. අපි නැවත සමාලෝචනය කරලා. මේ පිළිබඳව ඉදිරයේ ගතයුතු ක්‍රියමාර්ග පිළිබඳව දැන දෙන්න ඉගයෙනවා එසේ නොමති වඋනත් චක්‍රලයකම පරිදි. මාසය අවසානයේදී සමාලෝචනය කර අලුත් චක්‍රලේකයක් නිකුත් කිරීම සිදුවී. දැනට ය දොලහත් දහනම අතරූ කාණ්ඩේ නිදන්ගත රෝග ඇති දවා දරුවට මේ අමස්සාද එන්නත් කරනය කරන. අතිකරු ජනත්තුම අපපදෙස් තබා දුන්නා ඒන්නත් කරන ඇවසන් වූ හම වායසරතු පහලොත් දහනම ඇත් අතර වූ කාණ්ඩ එන්නත් කරනය ආරම්භ කරනවා කිය බොහෝදුරට මේසතියේ පිබඳව.

සල් යාමට නොහැකිවීමෙන් දරුවන්ට සිදුවන ආවාසිය Online අධ්‍යාපනෙන් ලබාක හැකි බැවින් සෞඛ්‍ය මාර්කෝප දේශවලට අනුගතව ක්‍රමාණකූලව පාසල් ආරම්භ කිරීම සිදු කලයුතු බව කොළ විශවවිද්‍යාලයේ වයිතිපටේ ජේෂ් මහාචාර්ය පූජිත වික්‍රම සිහම හතා පෙන්වා දෙනවා මෙ අතර ඒයේ දියේේදී නව කොරෝණ ආසාධතයන් අටසය දෙදෙනෙකු හුනා ගැනනා. එයනුව මෙරැටන් වවාර්තාවන සමස්ස කෝණ ආසාධතයන් සංඛාව පන්ලක්ෂ විසිදහ හරසීතිස් දෙකක්. හතලස් අටදහ හත්තෑ පස්සෙකු තබතුරටත් ප්‍රතිකාර ලබන. සේලබ ඇති සමස්ස සංඛාව හාරලක්ෂ පනස් නවදහස් දෙසියා අනවාටක්. සෞකසිවා අධ්‍යක්ෂ ජනරල්වරයා ඊයේ දිනේදී මරණ හතුලියක් දහපුර කිරීමත් සමග සමස්ස කොரோනාමරණ සංඛාව දහතුදහස් පනස් නවයක් දවා එහළගා. PCRCR පරීක්ෂණ හදදහස් පන්සේ හැටහයක් සහ රැපිටැන්ටිජන් පරීක්ෂණ තුන්දහස් අසූහයක් ඊයේ දිනේදී සිදුකළ බවයි සෞඛ්‍යංශ සහන් කරන්නේ. වින නිල සංචාරයකට මෙරට පමිසිෙන ඉන්දිය විදශලේකම් ශ්‍රී හර්ශ්වර්දන් ිංගල මතා අග්‍රමාතතිමහින්ද රජපක්ෂ මතා හමුණා.ඒවගේම විදේශ කටිතුවමාති මහචරය ජියල් පිරිස් මහතා සහ විදේශලේකම් අදිනිරාල් මහචාරය ජයනත් කොළඹගේීම මහතා සමඟත් ඉන්ද විදේශලේකම් වරයාසා කට්චා පැවැතුවා. දිය විදේශලකම්මරයා මනටවෙත පැමණේ පසුගේ දෙවනායි ඒ මට විදශලකම් අධිනිරල් මහචාර ජයනත්කලමගේ මහතාගේ ආරාධනාවකටනුවයි. ඒද යේද මහනුවර යිතිහාහක ශ්‍රී දත මතු මද දාග ආශර වාත ලාාගත් මහ ිකන ලේ ෙල් ැන්කි ංකිර නික්ෂ රීමට එක් වනා. ම ත යාපන සචායක ක් ්‍ර හ වර්ද ීංගලා මතා පිකන බේ යාපන ඉද පමකොම සාරිස් ර ේෂ නට ා ජබාස් කර මහතා විසින්. ඉද ආධාරයටතේ යාපනේ මහත්ම ගන්ධදි මාර්ගේයේදි කරන සංස්කෘතික ශාාව නික්ෂණයකිරීමට ඉන්දී විදේශලකම්බරයාම හිදෙක් වනා. ඉල් අනතුරුව දෙම දශපාලන පක්ෂ යෝතිතයන් පරිසක් සහ රාජ නිධහරන් හමීමටද ඒ මහතා කටයුතු කලා. උතුරු පරක් සභාවේ හිටපු සභාාවති, සවේෂි ඥානම් සහ පාලමෙන්න්තුමාන්ත්‍රී ගජන්ද්‍ර මාර් පොනම්බලම මහතතුරුන්තතු පරිසක් එමසාකචාවට එක්ව සිටියා. ෙේ වෙතත් එමකච්ඡාව ආවරණ කිරීමට, මාධ්‍යෙට අවසරලැ න ැෑැ. මෙ අතර ඉද විදේශලේකම්වරයා අග්‍රමාතය මහිදරාජපක්ෂ හතා අද හමුණ. දෙනටම වැදකත්රුණ රසක් සම්බන්ධයෙන් මෙහිදී අවදහනයම කෙරුණා. එමෙන්ම විදේශටයතු මාතටේ මහචර ජල් පිරි මහතා සහ විදේශලේකම් අධිරල් මහහාචර ජයනත්කොල්මගේ කිය මහතතුරන් සමඳ. ඉන්ද විදශලේකම්පරයා සාකචා පැත්තුවා. ස්වීහසස්වර්ද සිංගලා හතා හැද නිදක්වාමරට දිසිටීමට නීමත අතර ජනාධපති ගොටා පර පක්ෂම හමීමට නීතයිනමතයි. පාස්කු ප්‍රහරයේ වෙදතිිකරුවන් වෙසි හතරදිනාට, කොළඹ මහධදිකරණය හමුවේ චෝදනාපත්‍ර භහරදුන්න. නීතිපතිපරයා ගොුණු කළ චෝදනාපතරයි මෙසේ බහරදුන්නේ. දෙදහස් දහනව වසරේ පාස්කූ ඉරුදින කොළඹ මී ගමූ සහ මඩකලපව ප්‍රදේශී පිහිටි තිුණු දේවස්ථාන සංචාර්ක හෝටල් ඉලක්ක කරණනමින් එල්ල කරනු මරාගෙන මැරණ බෝම්ම ප්‍රහර සිද්හට සන්ඳ විත්තිිරුවන් විසි හතරදිනාට කොළඹ මහදිකරණය හමුවේ චෝදනාපාත්‍ර අද බහරදුන්නා. දමිත්තොටවත්ත අමල් රණරාජා සහ නවරත් මාසිං හැන මහත්තවරන්ගින් සමන්විත, ත්‍රිපුද්ගල මහදි කරන විනිසරුමඩුල ඉදිරි මෙම නඩුව අදකැඳවනු ලැබවා. බන්ඳනාකාරය මගෙන් අධිකරණයට ඉදිරිපත් කළ විත්තිකරුවන්ට නීතිපතිවරයා ගොුණ කොළ චෝදනාපාත්‍ර මෙහිදී බහර දුන්නා. එක් විත්තිකරුවෙකු කරුණ ආසාධිතවීම හේතුවෙන් අධිරණයට ඉදිරිපත් කරුණ නහැ. නඩුව නොෑම්බර් විසිතු වනදා යළිකැඳවන ලෙස අධකරණය නියම කලා. ලබ සංහර්ධන මධ්‍යස්ථානවලට ළමයින් යොමුවීමට හේතුසවීම සඳහා ඩස්ට්‍රික් මට්ටමින් ක්‍රමවේදයක් සකස්කරන බව රජමාත්‍යපියල් නිශන්තමතා පවසනවා. ස්වාධින රූපවාහිනි හත්වනි පෑ වැඩසටහනට සහභාගමින් එමහතා මෙම කරුණු පැහැදිලි කලා. ගහන්නලිය වැඩසතහන තුළ පලවෙනි කාරණය තමයි මෙහකාර දැරියක් මෙහිකාර සේවේ යොදෝගන්න වනං අපි එකට කලිියුත්තෙකුමක් අපි කරන්න ඕන පදහනකාරණය තමයි යම් කිසි කාන්තාවක් මෙහිකාරය වුෘතියේ යොදාගන්නවනං ප්‍රාදේශී ලේකන්කාරයල ඉන්න වනිතා සංවර්ධ නිල්ධාර ළමා හිමිකම් නිලධාරි ග්‍රාම නිල්ධාරි මෙන්න මේ අයගේ අධීක්ෂණය සහ සියලු නිරීක්ෂණයන් එක් ප්‍රාදේශී ලේකන්කාරය ලියාපජිතයන්න හු ලියාපති නොවී කිසිම ගෙදරකට ගන්න බෑ එහෙම ලියාප කිය ැවුණ අනිවාරයම කවුරහෝ කෙනෙ වගේ කියන්න දැම වගකින් නෑනි කෙනනුටිතරක් වගකීම දීලා අනිත් සරු දෙ නරජ්‍ය නිල්ධහරී ඉදල දේශපාලක්නය දලා පැත්කට වෙන්නන්නේ හදන්නේ නෑ එහෙම වෙඩ නැතිවෙන්න විදියට මේ කටිත්ත කලති මේ සහන් එලිය කියන වැඩ සටහන ඇතුළ මෙ තවදයක්ති නොකක්ද ප්‍රදශී ලකංකාරයාලයේ සහ දිස්විික්ලේකම්කාරයාලේ තියෙන සම්බන්ධී කරන කමිටු තුළ දරුව පිළිබඳව සහ කාන්තාව පිළිබඳ වෙන ඉඩක් වෙන්කරතින්න ඕනේ නායිපත්‍රය ඇතුලන්න ඕන ඒ පිළිබඳ සාකච්ඡා කරන්න ඕනේ. ඊළඟ කමිටු රැස්වීම මාසකෙන්ද පවත්වන්නේ එතකට ඒ පිළිබඳව පසුවි පරමක් තින්න ඕනේ අන්න ඒ විදියේ අපි වැඩ සටහන් දැන් ක්‍රියාත්ම කරනය මේ ප්‍රවේශය අරගත්තේ පැහැදිලියොම් දීර්ග කාලින දවස් තුන්සේ හැට පහේම දරුව වෙනමයි යම් වැඩක් කරන්න ළමාන සංවර්ධන ම. දෙෙස්තාාමට ඇයි ඉන්නේ. කන අපි උත්තේ හොයන්න ොන්ට යම් කිසි ක්‍රමවේදයක්ති ඕන අන්න ඒ වලක්වා ගන්න ඒ අතර මැදතියනෝවා අපිට කළ යුතු බොහෝ මේ කාරණ කීපයක් ඉටු කරන්න. අන්න ඒටු කරන්න තමයි අපි මේ සහන් එෙල්ිය කියන වැඩසටහන හරහා දිස්වික් මට්ටමින් ප්‍රාදේශය මට්ටමෙන් වැඩසිට අහන් ක්‍රියත්ම කරගහිලා අපේ නිලදහරන්ට වගකීමක් දීලා දිස්වික්ලයකම්තුමා සහ දේශපාන අධිකාරමේ ශීරු දෙෙන එකට එකතු වෙලා මේ පිළිබඳව අධීක්ෂණකෙන් යුතුව වැඩට යුතු කරන්න ලස්. සමග මධ්‍යන පවෘති විකාශය මාව ක පත් වනවා. පස කයි පනස් පහෙ සිටපගේ පැපැපත් විකාශ බල පරතිතු වන්න ඔබට සුබදවස.